அபினவின் பத்து சவுக்க அமாத்த ரமேஷ் பத்திரன மாத்தியா ஆவகமங் கண்ணிய தீரன எம்கிசி பிரமாதேகட பாத்திர வீம அப்பி தக்கினுவா ஔஷத மாஃபியாவே கிரியாகாரகம் கிரியாகாரகம் வல பலப்பயமட்ட அசுவெமின் பவத்தின பாவம் ஒகூட்ட மே சௌக்கிய அமாத்திய தூர பாரகணீமட சிதூயே ஸ்ரீலங்காவே பசுகிய மாச அத்தாட்டக வகை காலையக அத்தியூ பரபத்தல வஞ்சாக தூஷண ஔஷத சம்பந்தி விசேஷ ஜாத்திக ஔஷத நியமன அதிகாரியை சித்த வச்ச நாய்க்கியன தேனிசா கேலிய ரமுக்கல்ல கியன சீட்டபு சௌக்கிய அமாத்தியவரையா ඇත්තටම මාරු කරේ මං අපි හිතන විදියට ඔහු ව්‍යාමාර්ග ගන්න නැතුව බකන් නිලාගෙන වගේ හිටිය නිසා අන්තිමට ඔහුට තම තනතුර පරිත්‍යාග කරන්න සිද්ධ වුණා මාෆියා ලොක්කො ටික විශේෂයෙන් නිලධාරී මාෆියාව රැඳී හිටියා අදටත් රැඳී ඉන්නවා ඉතින් මේක මං හිතන්නේ යම් කිසි වෙනසක් සිදු කරන්න තමයි රමේෂ් පතිරණ මහත්තයා පත් වුණේ නමුත් දැන් රමේෂ් පතිරණ මහත්තයා ගිය සිකුරාද වෙද්දී අවශ්‍ය මූලික පියවර තැබුවද අද වෙද්දී ඒකට අවහිරතා ඇති වෙලා තියෙනවා මක් නිසාද මේ වර්තමානයේ ඉන්න නිලධාරීන් ඔවුන් අයින් කරන්න නොදීමට ඊට වඩා ප්‍රබල ක්‍රියාමාර්ග දේශපාලන බලපෑම් ඖෂධ මාෆියාවේ බලපෑම් ඉතාම සාර්ථකව කරමින් පවතින නිසා අපි කියන්නේ අපිට අදාළ නැහැ දැන් ඊළඟට පත් කරන මනුස්සයා කොයි දේශපාලන ප්‍රවාහයේ කෙනෙක්ද කොයි වෙනත් සුදුසුකම් ලද්දෙද්ද නැද්ද කියන එක නෙමෙයි දැන් ඉන්න අයව වහම ක්‍රියාත්මක වෙන පරිදි අයින් කරන්න ඕන නැත්තම් සේවය පරීක්ෂණ වලට යටත් අත්හිටවන්න ඕන නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අයගෙන් ඉල්ලනවා පොඩ්ඩක් ඉල්ලාස් වෙන්න පුළුවන්ද කියන ඕගොල්ලන්ට පුළුවන්ද ඉල්ලාස් වෙන්න කියන බුදු අම්මේ ඇයි මෙහෙම ප්‍රත්‍යකරපත් වෙන්නේ ඇමතිවරයෙක්ට අවශ්‍ය නැහැ නිලධාරීන් මේ වගේ දේශපාලනිකව පත් වෙච්ච නිලධාරීන් පුළුවන්ද අයින් වෙන්න කියලා අස්වීමේ ලිපියක් ඉල්ලන්න ඕනේ නැහැ අනිත් එක අස්වීම ලිපියක් ඉල්ලලා තාමත් ලැජ්ජාවක් නැතුව තනතුරු වල රැඳී ඉන්නවා නම් මේ මුළු රටම කෑ ගහද්දී මේ මුළු රජයක්ම කඩා වැටෙන්න ලං වෙද්දී මේ හේතු පදනම් කරගෙන අනේ ඔයාට පුළුවන් ද ඉල්ලාස් වෙන්න කියලා අහන්න ඕනේ නැහැ අයින් කරලා දාන්න විශේෂයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඔය කියන ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරයා ඉන්නේ අපි දන්න අතරමින් වැඩ බලන පත්වීමක එතකොට ඒ වැඩ බලන එක්කෙනාගෙන් අහන්න ඕනේ නැහැ ඉල්ලාස් වෙන්න පුළුවන් කියලා. දැන් මෙතන ඖෂධ මාෆියාව කොතරම් ප්‍රබලද කියනවනම් කියනවා එයාව අයින් කරන්න බෑ. ඇක්ට් එකේ හැටියට එයා ඉල්ලාස් වුණොත් මිසක් මිනිස්සුන්ටවත් බෑලු. එහෙම ඉතින් උනේ විධිමත් විදිහට අහුව මේ වැඩ බලන මට්ටමට පත් කරේ නැත්තන්නේ. වැඩ බලන මට්ටමට පත් කරා නම් ඉල්ලාස් කරන්න ඕනේ. අනිත් එක එහෙම ගත්තොත් මේ රටේ ජනාධිපතිවරයෙක්වත් ඉවත් කරන්න පුළුවන් අවශ්‍ය නම් පාර්ලිමේන්තු තුරෙන් දෙක සම්මත අරගෙන. ඒ වගේම වෙනත් ඕනෙම ප්‍රබල තනතුරක් දන්න කෙනෙක් වයින් කර මොකද්ද මේ ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් ඉවත් කරන්න බැයිද එහෙම තත්ත්වයක් තියෙනවද නෑ කැබිනට් එක පත් කරන්න කැබිනට් එකටම පුළුවන් එහෙමනම් අනිත් එක සෞඛ්‍ය ඇමතිට පුළුවන් සෞඛ්‍ය ලේකම්ට පුළුවන් මැදිහත් වෙන්න ඒතර මේ හොරකම් වෙවි අපිට බෑ මේක ඉවත් කරන්න කියන බොරු මතයක් ගොඩ නගනවා එක පාට ඒ නිසා මෙහෙමයි මෙතන මේ නිකාම් බොරු කරන්න එපා පාස්පෝර්ට් පිටරට යන්න ඒක තාතම් කරනවා ඒක දැන් උසාවියේ ඒතර ඒකම ඇති ප්‍රමාණවත් උසාවියේ ගත්ත තීන්දුව මෙතන වැඩ තහනමකට නැත්තම් වැඩ අත්තිටු වීමකට ලක් කරහන් මොකක් හරි මේ මෙතන ජෝගි නැටීමක් තියෙනවා ඒ කම ඇදිල්ලක් මේක කරන්න සහ නොකරන්න කරන්න නොකරන්න කරන්න දැන් අද දිනෙන් දින ජාතික ඖෂධ නියාමන අධිකාරී ක්‍රියාකාරීත්වය අරාජික වෙනවා එක්කෝ ඒ මනුස්සයාට කියන ඔය තීතරම් හොරකම් කරන්න මේ ඇවිල්ලා අපිට බලය දීලා තියෙන එකටයි උගල හොරකම් කරන්න කියලා දිගටම ඉඳවන්නේ එක්කෝ යවන්න මේ කරන වැඩෙන් රට අරාජික තත්ත්වයකට පත් වෙනවා මේ කරන වැඩෙන් රට පරිහානියට පත් වෙනවා මේ දේ කරුණාකරලා කරගන්න බැයි නම් අවුරුණත් කමන්නේ වෘත්තීය සමිති ජනතාව ඉල්ලන්නේ දූෂිත නිලධාරීන්ව අයින් කරන්න කියලා ඒක කරන්නේ නැතුව නිකම් මේ බොරු මේ දැන් මේ වෙද්දී Facebook WhatsApp social media වලින් ඇතිතරම් දැන් ඔන්න පටන් අරන් ජාතික ඖෂධ නියාමන අධිකාරී නිලධාරීන්ට වාසි වෙන පෝස්ට් හදන් ඒවා ඉතින් අපි දන්නවා ඔය Facebook වල වැඩ කරන අය සල්ලි වලට කොච්චර බොරුන් මේ උපනම් වල ගන්නවද කියලා ඒ වගේම හොඳ අයව මේ මඩ ගස්සන්න කොච්චර කටයුතු කරන කරුණාකර ඒවට අහුවෙන්න එපා මේ මනුස්සයන් කරුණාකර මේකෙන් ඉවත් කරන්න කරේ නැත්තම් අපි හිතනවා හෙටින් ආරම්භ කරන වර්ජන රැල්ල මේ අපේ රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සහය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ රැල්ලට මේකට හේතුව අපේ දූෂණ වංචාවට තවදුරටත් රජය අනුබල දුන්නොත්.